අපි මේ තවත් අකුසල කර්ම විපාක දෙන අවස්ථාවක් කතා කරනවා මේ මාසයේ ඇතුළත ඔක්තෝබර් 24 සවස 3:05ට. නමුත් මේ සංයෝගය තමයි මේ ශනි චන්ද්‍ර සංයෝගය තමයි 3:05ට වෙන්නේ. නමුත් අංශක 8කට වගේ මේ දෙන්නාගේ සමීප වීම. එහෙම නැත්නම් 16ට අඩු ප්‍රමාණයක වුණත් මේ දෙන්නාගේ යම්කිසි සංයෝගයක් එතන තිබෙනවා ආසන්න වීම නිසා. ඉතින් ඒක නිසා මේ 24ට පෙර දින 23 සහ 24ට පසු දින 25 කියන මේ 23 24 25 කියන දින තුනේම මේක යම්කිසි නිරූපණයක් සිද්ධ වෙන්න පුළුවන්. අකුසල කර්ම විපාක නිරූපණයක්. ඉතින් අපි බලමු කුමන කුමන ලග්නවලට කුමන කුමන ක්ෂේත්‍රවලින් දෙන්නේ කියලා. ඒක වේලාසන දැනුවත් වුණහම බුද්ධිමත් පුද්ගලෙක් එතන ඒ අවස්ථාව යෙදෙනකොට ඔහුට පුළුවන් ඒකෙන් ලැබෙන ප්‍රතිඵල ඉදිරියේ ඛේදනීය තත්වයටපත් නොවි එතනින් ඒක සමනය කරගන්න. අපද දවස් 3 ඇතුළත යෙදෙන ප්‍රශ්නය මුළු ජීවිතේටම හානියක් කරගන්න විදියට ඛේදනීය තත්වයකින් අවසන් කරගන්න පුළුවන් බුද්ධිමත් නොවන කෙනෙකුට. සහ ඊළඟ භවයේ දුගතිගාමී කරගන්න විදියට වැඩක් සිද්ධ කරගන්නත් පුළුවන්. ඒක නිසා මෙලොව පරලොව දෙලොවටම යහපත පිණිස මේක දැනගැනීමේ වටිනාකමක් තියෙනවා. අපි බලමු ඉක්මන්ට ඉක්මන්ට මොන මොන අංශ හරහාද මේ දින තුන තුළ එක් එක් ලග්න හිමියන්ට යම් යම් කටුක භාවයන් ලැබෙන්නේ කියලා. මේෂ ලග්නයට මේ දින තුන ඇතුළත ඔබගේ ලැබීම සහෝදර සහෝදරියන් මිතුරු මිතුරියන් සහ ධනිස්සෙන් පහළ කොටස කියන කොටස් පෙන්නුම් කරනවා. මේ ඇසුරෙන් ඔබට කටුක භාවයන් එන්න පුළුවන්. වෘෂභ ලග්නයට ඔබගේ රැකියාව පියා ධනහිස් කියන අංශ පෙන්නුම් කරනවා. ඒ ඇසුරු කරගෙන යම් යම් ප්‍රශ්න එන්න පුළුවන්. මිතුන ලග්නයට පියා වන්දනා ගමන් විදේශ රැකියා උසස් අධ්‍යාපනය ශාරීරික අංග වශයෙන් ගන්නවා නම් කලව ප්‍රදේශයේ නිරූපණය වෙනවා. එතනින් යම් යම් ප්‍රශ්න සෞඛ්‍ය ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඌන් හරහා එන මානසික පීඩාවක් දුකක් වෙන්න පුළුවන්. කටක ලග්නයට ඉතාමත්ම ප්‍රවේශමෙන් මේ දින තුන ගත කරන්න ඕනේ. මොකද ඔවුන්ට කොහොමටත් අෂ්ටම ඒරාෂ්ටකයක් ගත වෙනවා කටක ලග්න හිමියන්ට. ඉතින් ඒක නිසා එතකොට එතනට චන්ද්‍රයා පැමිණීමේ එතන තවත් ඒකේ අශුභභාවයේ වැඩිවීම පෙන්නුම් කරනවා. ඉතින් හැම අංශයකින්ම ගමන බිමන රැකියාව නිවස විවාහය ප්‍රේම සම්බන්ධතා කියන ඕනම අංශයකින් තමන්ට මානසික පීඩාවක් මේ දින තුන තුළ එන්න පුළුවන්. විශේෂයෙන්ම 24 හවස සහ පෙරහා පසු සිංහ ලග්නයට ඔබගේ විවාහ ජීවිතය තුළින් හෝ ඔබගේ ඉනෙන් පහළ අවයව ප්‍රදේශ ඇසුරු කරගෙන සෞඛ්‍ය ගැටලු හෝ ව්‍යාපාරිකයක් ව්‍යාපාරයක් කරන ව්‍යාපාරිකයෙක් නම් හවුල්කරුවන් ඇසුරු කරගෙන ගැටලු එන්න පුළුවන්. කන්‍යා ලග්නයට සතෙක් ඇසුරු කරගෙන ඔබට මුදල් කාලය ශ්‍රමය වැය කරන්න වෙයි. නැන්දම්ම ඇසුරු කරගෙන යම්කිසි ගැටලුවක් එයි. සතුරු කරදරයක් එන්න පුළුවන්. තුලා ලග්නයට දරුවන් ඇසුරු කරගෙන ප්‍රශ්න එන්න පුළුවන්. පෙම්වතා පෙම්වතිය ඇසුරු කරගෙන ප්‍රශ්න එන්න පුළුවන්. ගර්භාෂයේ සම්බන්ධ සෞඛ්‍ය පිළිබඳ සැලකිල්ලෙන් ඉන්න. ඒ වගේම අධ්‍යාපනයේ යෙදෙන දරුවෝ ඉන්නවනම් තුලා ලග්න හිමියන්ගේ සමහරක් වෙලාවට සිස්සත්තේ ළමයා හිතපු තරම් දැන් සිස්සත්ත ප්‍රශ්න පත්‍රේ ගෙදරට ගෙනල්ලා බලනකොට හිතපු විදියට ළමයා කරලා නැහැ. එතකොට හිතෙනවා සමස්ත ජීවිතයම ළමයාගේ ඉවරයි කියලා. ඉතින් ඇත්තටම අපි මේ අපිට මුණ ගැහිලා තියෙනවා අනන්ත අප්‍රමාණ සිස්සත්ය අසමත් පුද්ගලයෝ වෘත්තීය මට්ටමින් ඉහළ තැනක ඉඳෙද්දි සිස්සත්යේ සමත් පුද්ගලයෝ ඔවුන් යටතේ සේවය කරනවා. ඔබගේ සිස්සත්යෙන් ඔබ මේ ඔබගේ අනාගතයේ සාර්ථකත්වයේ හිතනවා නම් එච්චරනේ අධ්‍යාපනයෙන් හිතන්න තියෙන්නේ. අධ්‍යාපනයෙන් ප්‍රඥාව වර්ධනය වීමක් අපිට කතා කරන්න බෑනේ. හිත දියුණු කාලේ ධ්‍යාන වඩපු නැති අය න ධ්‍යාන අධ්‍යාපනයට දැම්මි. පොතපත ලියන අය
ඉහළ තත්ත්වයෙන් සැලකුවේ නැහැ. මේ පෘථුවියේ ජීවය ආරම්භ වන යුගයේ, හිත දියුණු යුගයේ, ශක්තිය ප්‍රබල ආකාශයේ ආලෝකමත් ශරීර සහිතව ඉඳලා පෘථුවි යොදයේ කටගාලා බලලා තෘෂ්ණාව, පෘථුවි යොදයට තෘෂ්ණාව ඇති වෙලා ආලෝකමත් ශරීර නැති වෙලා භෞතික ශරීර හැදෙන කාලේ, ඒ කියන්නේ මීට වැඩිය හිත දියුණු කාලේ, එතකොට එතෙන්දී අධ්‍යාපනයට ඉහළ තත්වයක් දුන්නේ. ධ්‍යාන වඩපු නැති අය තමයි බොහොම පහළට දාලා අධ්‍යාපනය කියන කොටසට යොමු වීම, අධ්‍යාපන සංස්ථාව ඇතිවීම කතා කරනකොට සඳහන් වෙන්නේ. ඉතින් මේ ශිෂ්‍යත්වය එකම ජයග්‍රහණයයි කියලා හිතන් ඉන්න තුලා ලග්න හිමි මවක් හෝ පියෙක් මේ කාලේදී සමහරක් වෙලාවට හිතපු තරමට ළමයා කරලා නැහැ කියලා, ළමයට අනාගතේ වෙනත් රස්සාවක් කරගෙන ඉන්න බැරි වෙන තරමට මානසික කායික අපයෝජනයට ලක් කරන්න පුළුවන්. අපයෝජනය කියන්නේ මානසික පීඩාව සහ කායික හිරිහැර කරන්න පුළුවන්. එතකොට ඉතින් ඒවා පිළිබඳ දැනුවත් වෙන්න ඕනේ බුද්ධිමත් දෙමව්පියන්, ශිෂ්‍යත්වයේ යනු ළමයාගේ අනාගතේ නොවේ කියලා බුද්ධිමත්ව හිතන්න ඕනේ. වුච්චික ලග්න හිමියන්ටයි මව නිවාස දේපල සහ යාන වාහන සම්බන්ධ ගැටලු, වාහනයක් කැඩිලා සමහරක් වෙලාවට හදන්න වෙන්න පුළුවන්, අම්මා නිසා හිතට කටුක භාවයක් ඇති වෙන්න පුළුවන්, ගේ ඇතුලේ යම් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ධනු ලග්නේ සහෝදර සහෝදරියෝ අසල්වැසියෝ ඇසුරු කරගෙන යම් යම් ප්‍රශ්න එන්න පුළුවන්, ඔබගේ ප්‍රතිරූපයට හානි වීම සිද්ධ වෙන්න පුළුවන්, කීර්ති නාමයට කැළලක් වෙන්න පුළුවන්, නින්දා අපහාස ලැබෙන්න පුළුවන්. මකර ලග්නයට අමුදරුව ඇසුරු කරගෙන ප්‍රශ්න, ඔබගේ පිටවෙච්ච වචනයක් හින්දා යම් කිසි විශාල ආරවුලක්, එහෙම නැත්නම් තැම්පත් ධනයේ වැයවීමක් වගේ වෙන්න පුළුවන්. කුම්භ ලග්නයට ඕනෑම අංශයකින් ප්‍රශ්නයක් එන්න පුළුවන්, සිතේ පීඩාව ඇති වෙන විදියට, බොහොම අසහනය කලකිරීම ඇති වෙන විදියට, මේ කියන්නේ ලෞකික ජීවිතයේ නිසරු බව තේරුම් ගන්න විදියේ නිමිත්තක් මුණගැහෙන්න පුළුවන්, ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්නත් පුළුවන්, මොකද තමන්ගේ ලෝකෝත්තර සිතිවිලි වර්ධනය කරගෙන. මීන ලග්නය විශාල මුදල් වැයවීමක් වෙයි, මොකක් හරි තමන්ගේ ගමන බිමන තුළ ඇතිවන ප්‍රශ්නයක් නිසා. එතකොට ඔවුන්ට මේ අසරණයෝ පීඩිතයෝ පෙන්නන තැන, රෝගීන් පෙන්නන තැන නිසා මේක යෙදෙන්නේ. මීන ලග්නයට පුළුවන් විශාල මුදලක් මේ 23, 24, 25 තුළ ඇතිවෙන මේ තත්ත්වයට විසඳුමක් විදියට විශාල මුදලක් ඔබ ඒ දින තුන ඇතුළත රෝගියෙක් වෙනුවෙන් වියදම් කරන්න. බෙහෙත් ගන්න සල්ලි නැති මිනිස්සු ඕන තරම් ඉන්නෝ අද කාලේ. මේ ඇහැට දාන බෙහෙත දාන්න ගන්න සල්ලි නෑ. එතකොට අපි දන්නවා ඔය ග්ලූකෝම වගේ මේ රෝගයක් නම් ඇසට බෙහෙත් නොදැමීම නිසා ඒ පුද්ගලයාගේ ඇස අන්ධභාවයට පත් වෙන්න පුළුවන්. එතකොට ඒ ඖෂධ වර්ග සමහරක් වෙලාවට ගොඩක් මිල අධිකයි. එතකොට දිනපතාම ඒ බෙහෙත භාවිතා කරේ නැත්නම් ඒ ග්ලූකෝම රෝගියා ඇසේ ඇතිවන පීඩනේ ප්‍රශ්නයක්, ඒගොල්ලන්ගේ ඇස් අන්ධ වීමට ඒක හේතුවක් වෙනවා. මුදල් නැතිකම නිසා අන්ධ වෙන්න පුළුවන් පුද්ගලයෝ ඉන්නවා, ඒ ඖෂධ මේ විශාල මුදලක් වෙන නිසා. එතකොට ඒ වගේ පුද්ගලයෙකුට පුළුවන් උපකාරයක් කරලා මේ දින තුන ඇතුළත තමන්ට ඇති වෙන කටුකභාවයන් නැති කර ගන්න. ඉතින් මේකෙන් උපරිම ප්‍රයෝජන කර ගන්න, අසුබ අඩු කර ගන්න, නැති කර ගන්න, සමනය කර ගන්න, වගේම වර්තමාන ධන ශක්තියක් එකතු කර ගන්න මේ දින තුන තුළ යම්කිසි කුසල ක්‍රියාවක නිරත වෙලා. අපි තවත් දවසක මුණ ගැසෙනතුරු ඔබට තෙරුවන් සරණයි.